ඇත්තටම අද ගොඩක් සතුටු දවසක් මගේ පවුලේ අය මාස 4කට පස්සේ න්ියුසීලන්ඩ් වලට එනවා. එයාලා එන ෆ්ලයිට් එක තාම ඕස්ට්‍රේලියාවල මැද වගේ තියෙනවා කියලා තමයි පෙන්වුවේ ඩේටා වලට. මම දැන් නෙල්සන් එයාපෝර්ට් එකට ඇවිල්ලා ඉන්නේ. මෙතන මම දැන් ඇවිල්ලා ඉන්නේ 4:30 වෙලාව. මට ෆ්ලයිට් එක තියෙන්නේ ක්‍රයිස්ට් චර්ච් වලට 5:35ට. පැයක්කට කලින් ආවා. ඉතින් ඇත්තටම මේ න්ියුසීලන්ඩ් වලට ආවට පස්සේ යන ෆස්ට් ෆ්ලයිට් එක. ඇත්තටම පළවෙනි වතාවට එනකොට නම් මේ ඒ ෆ්ලයිට් එක මාර නිදි මතයි මේ වටපිටාවත් බලන්න නිකන් හිතුන්නේ නැති තරම් පුදුම නිදිමතක ආවේ. මොකද පැය ගානක ෆ්ලයිට් එකකින් පස්සේ අද නම් මං හිතනවා මට හොඳට කොහොමද ප්ලේන් එක යනවා කියන එක එන්ජොයි කරන්න පුළුවන් වෙයි කියලා. මං ඉන්න වෙලාවේ ප්ලේන් දෙක තුනක්ම මෙතනින් ගියා. වෙලිංටන් වලට, ඩනීඩින් වලට වගේ ඕක්ලන්ඩ් වලට ෆ්ලයිට් දෙක තුනක්ම ගියා. ඒ වගේම කියන්න ඕනේ මම මේ න්ියුසීලන්ඩ් වලට ආව වර්ක් වීසා එකකින්. ඒ හින්දා මගේ පාර්ට්නර්ට පාර්ට්නර් ඔෆ් වර්කර් වර්ක් වීසා එකක් හම්බ වුණා. ඒක ඕපන් වර්ක් වීසා එකක්. අපි මේ 31කට කලින් ඇප්ලයි කරපු හින්දා අපිට ඒක ලැබුණා. මොකද මේ 31කින් පස්සේ ඉමිග්‍රේෂන් ලෝ එක වෙනස් වුණා. හස්බන්ඩ් කියන්නේ පාර්ට්නර් කෙනෙක් වෙනවා නම් එයාටත් accredited employer කෙනෙක්ගෙන් වීසා එකක් හදාගන්න ඕනේ. එහෙම නැත්නම් විසිටර් වීසා එකක් තමයි හම්බ වෙන්නේ. හැබැයි ඒක ග්‍රීන් ලිස්ට් වලින් දාන අයට නම් අදාළ වෙන්නේ නැහැ. ඒ වගේම මගේ එක බබෙක්ට අවුරුදු 8යි. ඒ නිසා එයාට ස්ටුඩන්ට් වීසා එකක් තියෙනවා. අනිත් එක්කෙනාට අවුරුදු 4යි. එයාට විසිටර් වීසා එකක් තියෙනවා. ඔන්න එහෙනම් දැන් නෙල්සන් වල ඉඳලා ක්‍රයිස්ට් චර්ච් වලට යන්න තමයි පිටත් වෙන්නේ. අපි චුට්ටක් බලමු කොහොමද යන ෆ්ලයිට් එකේ විස්තර කියලා. ලස්සන කොහොමද ඒවා ටිකක් බලාගෙන ඉස්සරහට යන්න. අපි දැන් අහසටත් උඩින් තමයි යන්නේ. මට උඩට ආවම හිතුණා අපි අහස කියලා හිතන් ඉන්නේ බොරුවක් නේද කියලා. මොකද අහස කියලා තිබ්බට එතනින් අපි අහසට උඩට ගියාම එතනින් එහාට ආයේ අහසක් කියලා දෙයක් අපිට පේන්න දෙයක් නැහැ. අපි දැන් වලාකුළුවටත් උඩින් ඉන්නේ. මාර ලස්සනයි. අතර මේක කැමරා එකකට ගන්න බැරි තරම් ලස්සනක් තියෙනවා. වලාකුළු පහකින් තියෙන්නේ. එක එක විදිහට තියෙනවා. මායාබොන්ජි වලේ ජැක් අහස උඩට ගිය හැටි තමයි මේක දැක්කම මතක් වෙන්නේ. විනාඩි 40කින් ෆ්ලයිට් එක ආවා ක්‍රයිස්ට් චර්ච් වලට. 40ක් ගියද නැහැ, විනාඩි 30-35කින් වගේ ආවා. දැන් අපි ක්‍රයිස්ට් චර්ච් වලට තව ටිකකින් ලෑන්ඩ් කරනවා. ඊට පස්සේ බලමු අපි විස්තර කොහොමද කියලා. එකතන ඉන්න අමාරු නිසා චුට්ටක් ඇවිදවිදි හිටියා. ඇත්තටම කොෆි ෂොප් එකක්වත් නැහැ. ඔක්කොම වහලා දැන් වෙලා 8:00 විතර ඇති. ඔක්කොම වහලා මේ අර බොක්සස් වල විතරයි තියෙන්නේ. කෝලා, බිස්කට් ජාති වගේ දේවල් තියෙනවා. මං එකක් අරගත්තා ජූස් එකක් එක්ක. ඇත්තටම පාළුයි, කීප දෙනෙක් විතරක් ඉන්නවා. ඉතින් මම වෙලාව ගත කරන්න එහාට මෙහාට ඇවිදවිදි හිටියා. ඊට පස්සේ නිින්ද යන්නෙත් නැහැ. ඇත්තටම එක්සයිටිං වගේ කට්ටිය එනකම් බලාගෙන ඉන්නවා. ඒගොල්ලෝ මෙහෙට එනකොට එකහමාර වෙනවා. ඊට පස්සේ ඉතින් එතනින් කස්ටම් එකෙන් එළියට ඇවිල්ලා එනකොට ඉතින් පැයක් විතර යනවා යයි කියලා මම හිතනවා. බලමු අපි. මෙතන විස්තර දාලා තියෙනවා කොහොමද මේ ෆස්ට් එයාපෝර්ට් එක එස්ටැබ්ලිෂ් කරේ කොහොමද. එතකොට ඇන්ටාක්ටිකාව ගවේෂණය කරන කට්ටිය තමයි ඇවිල්ලා ඉස්සල්ලාම මෙහෙ ගුවන් යාන නවත්තලා ඒවා බලන්න ගිහිල්ලා තියෙන්නේ. ඒ විස්තර ඔක්කොම මෙතන තියෙනවා. ෆස්ට් එයාපෝර්ට් එකේ මේ මැප් එක ඒවා ඔක්කොම තියෙනවා. දැන් වෙලාව 1:00ට ළඟයි. 1:25 විතර ඇති. දැන් මම ඉන්ටර්නැෂනල් ඇරයිවල්ස් ගාව ඉන්නවා. ඒගොල්ලෝ එනකම් බලාගෙන ඉන්නවා. දැන් ෆ්ලයිට් එක ලෑන්ඩ් කරා කියලා තමයි මේ නොටිස් බෝඩ් එකේ පෙන්නන්නේ. අපි බලමු. Thank you.
මාස පහකට පස්සේ එහෙනම් හැමෝම එකතු වුණා පහු ඊට පස්සේ අපි ඉතින් මේගොල්ලෝ එළියට එනකොට කොහොම හරි දෙකයි කාල් දෙකම ආර වුණා අපේ ඊළඟ ෆ්ලයිට් එක තියෙන්නේ 8යි 10ට වුණා ඒකත් ආපහු පැයක් පරක්කු වෙනවා කියලා කිව්වා ඒ කියන්නේ 9:30 ඉතින් කට්ටිය දඟල දඟල හිටියා අන්තිමට ඒගොල්ලෝ මහන්සි මොකද ලොง ෆ්ලයිට් එකක් බබාලා දෙන්නටම නිින්ද ගියා ඊළඟ ෆ්ලයිට් එක එනකන් අපි ඉතින් මටත් ගොඩක් මහන්සි මොකද රැලි වෙනකම් එයාපෝට් එකේ හිටිය නිසා අන්තිමට අපි හොම ඉඳලා ඉඳලා 9:00 ආපහු එන්න පිටත් වුණා එහෙනම් ආයෙත් දවසක අලුත් වීඩියෝ එකකින් හමු වෙමු